අපි විවාහ වෙලා අවුරුදු 21ක් සම්පූර්ණ වෙන දවසේ මගේ බිරිඳ මගෙන් ඉල්ලා හිටියා රාත්‍රී ආහාර වේලකට යන්න කියලා. ඒත් ඒ ඇයත් එක්ක නෙමෙයි වෙනත් කාන්තාවක් එක්ක. මම ඔයාට ගොඩක් ආදරේ. ඒත් මම දන්නවා මේ කාන්තාවත් ඔයාට ගොඩාක් ආදරේ බව. සමහර විට මම ඔයාට ආදරේ කරනවටත් වඩා එයා ඔයාට ආදරේ කරනවා වෙන්න පුළුවන්. එයා ගොඩාක් කැමති වෙයි ඔයා එක්ක රාත්‍රී ආහාර වේලකට ගිහිල්ලා ඔයා එක්ක ටිකක් කාලය ගත කරන්න. මගේ බිරිඳ අදහස් කළ අනෙක් කාන්තාව තමයි මගේ අම්මා. අවුරුදු 19කට කලින් තාත්තා අපිව දාලා ගියාට පස්සේ වැන්දබුවක් විදියට කාලය ගත කළ ඇයත් එක්ක මට ගත කරන්න උනේ බොහොම පොඩි කාලයක්. ඒකට හේතුනේ මගේ රැකියාවේ කටයුතු වලටයි, මගේ දරුවෝ තුන්දෙනාගේ වැඩ කටයුතු වලටයි මගේ කාලයෙන් වැඩි කොටසක් මිඩංගු කරන්න වීම. ඉතින් එදා රෑ මම අම්මට දුරකථන ඇමතුමක් ගත්තා. රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරන්න. ඇයි පුතා මේ මහරෑ? මොකක් හරි කරදරයක්ද? ඔක්කොමලා හොඳින් ඉන්නව නේද? ඒ අම්මගේ හැටි. අවේලාවේ දුරකථන ඇමතුමක් ගත්තොත් අම්මා කතා කරන්න පටන් ගන්නෙම එහෙම අහලා. මම කැමතියි අම්මව මුණ ගැහලා ටිකක් කතා කරන්න. අපි දෙන්න විතරක්. අපි සිකුරාදා රෑ කෑම ගන්න එළියට යමු ධම්මෙන්. මම ඒකට ගොඩාක් කැමතියි පුතේ. ටිකක් වෙලා නිශ්ශබ්දව හිටියා අම්මා කිව්වා. සිකුරාදා වැඩ අවසන් වෙලා මම අම්මව ගන්න අම්මගේ ගෙදරට යන්න පිටත් වුණා. ඒ වෙනකොට මම ටිකක් නොසන්සුන් වෙලා හිටියේ. ඒ තරමටම අම්මයි මමයි දුරස් වෙලා. අම්මගේ ගෙදර යනකොට අම්මත් ලෑස්ති වෙලා හිටියා. තාත්තත් එක්ක අවසන් වතාවට විවාහ සංවස්ත්‍රයේ සමරපු දවසේ අම්මා ඇඳපු ඇඳුම තමයි ඇය ඇඳගෙන හිටියේ. අම්මා මාත් එක්ක හිනා වුණා. ඇගේ ඇස්වල අමුතු දීප්තියක් තිබුණා. මම මගේ යාළුවන්ට කිව්වා අද මගේ පුතා එක්ක රෑ කෑමට යනවා කියලා. එයාලට ගොඩක් සතුටුයි. අම්මා සතුටින් කිව්වා. අපි අවන්හලකට ගියා. ඒක ගොඩක් විශාල එකක් නොවුනත් නිෂ්කලංක සුවපහසු එකක්. අසුන් ගත්තට පස්සේ මෙනු එක අතර ගත්ත මම ඒක කියුවේ අපට කෑමට යමක් ඇනුම් කරන්න. ටික වෙලාවකින් අම්මා දිහා බලනකොට මම දැක්කා අම්මා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඇස්වල හීනියට කඳුළු පටලයකුත් තිබුණා. පුතා පොඩි කාලේ තාත්තා එක්ක රෑ කෑමට ගියාම මමයි මෙනු එක කියෙව්වේ. මද සිනහාවක් සමග අම්මා කිව්වා. එදා අම්මයි මමයි ගොඩාක් දේවල් කතා කළා. පම් පොඩි කාලේ විස්තර, අපේ පවුලේ විස්තර, අපේ අසල් වැසියෝ ගැන විස්තර, අම්මගේ යාළුවෝ ගැන විස්තර, ඔය වගේ ගොඩාක් දේවල් අපි කතා කළා. අම්මා ගොඩාක් හිනා වුණා. එයා ලොකු සතුටකින් ඉන්න බව පෙනුණා. අපි එන්න පිටත් වෙනකොට මධ්‍යම රාත්‍රියත් කිට්ටු වෙලා. පුතා කැමති නම් විතරක් අපි තවත් දවසක් මෙහෙම රෑ කෑමකට යමුද? අම්මා හිමීට ඇහුවා. ඔව් අම්මේ, අපි තව දවසක් යමු. මමත් ගොඩක් කැමතියි අම්මා එක්ක නිදහසේ කතා කරන්න. මම කිව්වා. ගෙදර ආවට පස්සේ බිරිඳ ඇහුවා රාත්‍රී ආහාරය කොහොමද කියලා. ගොඩාක් හොඳයි. කියන්න වචන නැහැ. අම්මටත් ගොඩාක් සතුටුයි. තවත් දවසක් අම්මව එක්කගෙන යන්න ඕනේ. මම කිව්වා. නමුත් කවදාවත් මගේ ආශාව ඉෂ්ට කරගන්න ලැබුණේ නැහැ. මොකද ඒ සතියේම අම්මා හදිස්සියේම මිය ගියා. අම්මගේ අවසන් කටයුතු අවසන් වෙලා අපි ගෙදරින් පිටත් වෙනකොට අම්මා ගොඩක්ම ළඟින් ආශ්‍රය කළ ඇගේ මිතුරියක් මගේ ළඟට ඇවිත් ලෙවුම් කවරයක් මගේ අතින් තිබ්බා. ගෙදර ආපු මම ඒ ලෙවුම් කවරේ විවෘත කළා. ලෙවුම් කවර ඇතුළේ තිබුණේ එදා අම්මයි මමයි රාත්‍රී ආහාරයට ගිය අවන්හලේ වෙනත් බිල් පතක්. ඒත් එක්කම අමුණා තිබුණු සටහනක මෙහෙම තිබුණා. පුතේ, මම තවත් රාත්‍රී ආහාර වේලකට ආසන වෙන් කළා. ඒත් මට පුතා එක්ක එන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒත් මම ආසන දෙකක් වෙන් කළා. එකක් පුතාට, අනික පුතාගේ බිරිඳට. එදා මගේ පුතා එක ගත කරපු කාලේ කොච්චර වටිනවද කියන්න මට වචන නැහැ පුතේ. මගේ පුතාට මං ගොඩාක් ආදරෙයි. මට ඒ මොහොතේ වැටහුනේ අපි ආදරය කරන අය වෙනුවෙන් කාලය මිඩංගු කිරීමේ වැදගත්කම. ජීවිතයේ අපිට තියෙන වැදගත්ම දේ තමයි අපේ පවුල. ඒ අය වෙනුවෙන් ඒ අයට අවශ්‍ය මොහොතේ කාලය වැය කරන්න අපිට නොහැකි වුණොත් ජීවිත කාලයම ඒ වෙනුවෙන් අපිට පසුතැවෙන්න සිද්ධ වේවි. විශේෂයෙන්ම ඔවුන්ගේ තරුණ සමය අපි වෙනුවෙන් කැප කරලා දැන් ජීවිතයේ සැඳෑ සමය තනියම ගෙවන අපේ මව්පියන් වෙනුවෙන්.